තරුණ තරුණියන්ට හීන ගොඩක් තියෙනවා. මේ හීන අතුරින් තමන්ගේ ජීවිතේ ලස්සනම දවස, තමන්ගේ ජීවිතේ වැදගත්ම දවසට හැඩගැන්වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තියෙන හීන තියෙන්නේ ඉතාමත් ඉහළින්. ඉතින් ඔබත් කාලේ තාලයට ෆැෂන් කරලා ෆැෂන් ට්‍රෙන්ඩ්ස් අනුගමනය කරන කෙනෙක් නම් යන්නට අවශ්‍ය හොඳම තැනට තමයි අද දවසේදී අපි බ්‍රහස්පතිදා නුගසවනින් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් සුපුරුදු විදිහටම අදත් අපි ඉන්නේ සරිටා ටෙක්ස්ටෝරියම් මේ පරිශ්‍රයේ. දවසේදී අපේ මේ කතාබහට අපි එකතු කරගත්තේ අපේ රටේ ඉන්න දක්ෂ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක් වන ජයන්ත මාර්සිංහ මහත්මයාව. ජයන්ත මාර්සිංහ කියලා කියන්නෙම නිරන්තරයෙන්ම මේ රූපලාවන් ක්ෂේත්‍රය තුළ හැම දෙයක්ම ටිකක් වෙනස් සැහැකින් දකින කෙනෙක්, වෙනස් විදිහට නිර්මාණ කරන කෙනෙක් විදිහට මං කැමතියි හඳුන්වන්නට. මං කැමතියි මේ දවස්වල යන ෆැෂන් ට්‍රෙන්ඩ්ස් මොනවද, ඒ වගේම මනාලියන් ටිකක් වැඩියෙන් කැමති කොයි විදිහට හැඩගැන්වෙන්නද කියලා ඔබෙන් දැනගන්න. ඔව්, ඇත්තටම කාලෙන් කාලෙට ෆැෂන් නැත්තම් විලාසිතා වෙනස් වෙනවා. ඉතින් එතකොට අපි හැම වෙලේම බලන්න ඕනේ ඒ කාලේ ඒ ගැලපෙන විදිහට ඒ විලාසිතා කොහොමද ගලපගෙන මනාලියගේ ලස්සනම දවස බොහොම ලස්සනට අපූර්වවට හැදගන්නවන්නේ කොහොමද. ඉතින් එතකොට මේ දවස්වල විශේෂයෙන්ම ගොඩක් අය කැමති ටිකක් චාම් විදිහට හැදගන්නවන්නේ. ඉතින් ඒ වගේම තමයි ගොඩක් වෙලාවට විලාසිතාවල ජුවලරි නැත්නම් සාරිස් අපි තෝරගන්නට උනත් ගොඩක් වෙලාවට ඒ වර්ණයන් උනත් ගොඩක් වෙලාවට හැමේ පාටට ගැලපෙන විදිහට අපි තෝරගන්නවා. ඒ වගේම තමයි කාලෙන් කාලට වෙනස් වෙන අලුත් අලුත් ඩිසයින් වලට ගිහිල්ලා ඒ දවස් බොහොම ලස්සන කරන්න අපි හැම වෙලේම මහන්සි ගන්නවා. අපි දැන් බලමු ඔහු අතින් හැඩගැන්වුණු මනාලියන්ගේ සුන්දරත්වය. චේතනා මෝදු වෙන ලෝචනා ස්වප්න මත මනාලීරු මෝරනා යාවෙනා ප්‍රේමට කාරණා ආගමන වාසීම පාවි මං කැමති මුලින්ම උඩරට මනාලිය පියුමි ගැන කතාබහ කරන්න. ඇයගේ සාරියේ වර්ණය අපි නිරන්තරයෙන් දකින වර්ණයට වඩා ටිකක් වෙනස් ඒකයි. ඔව්, පියුමිට අද අපි සාරියක තෝරගන්නකොට බ්‍රොකේට් සාරියක් තමයි තෝරන්න තියෙන්නේ. මේ කලයක ඕෆ් වයිට් කල එකක්. නමුත් ඒ කලයකේ පොඩි ඩල් ලුක් එකක් තියෙනවා. හැබැයි ඒකෙන් මේ වටිනාකමක් ඒ මනමාලියට දෙන්න පුළුවන් වෙලා තියෙනවා අපිට. ඉතින් ඒක ගලපනකොට අපි ජුවලරි නැත්නම් එයාගේ මේකප් එක නැත්නම් එයාගේ ෆ්ලවර් බොකේ එක හැම ඒකට ගැලපෙන විදිහට වෙනස් විදිහට තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් සාරිය කලයක ඇත්තටම මම හිතුවා පීමිට ගොඩාක් එයාගේ හැම පහටත් එක ගොඩක් එක ගැලපෙනවා කියලා. ජැකට් එකෙත් එහෙම අපි ෆප් කරපත. මේ දවස්වල පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ගොඩක් යුවතීන් කැමති. නමුත් ඒකත් එක්ක අපි බලනවා ගොඩක් වෙලාවට හැමෝටම ගැලපෙන්නේ නැහැ ඇත්තටම සමහර අවස්ථාවලදී. ඉතින් අපි ඒකත් තේරුම් ගන්නවා රූපරාණ ශිල්පියෙක් විදිහට. ඒකත් එක්කම තමයි ෆ්ලවර් බොකේ එක ගැන කතා කරනකොට ෆ්ලවර් බොකේ එකත් ඇත්තටම මේ කලයක ගොඩක් වෙලාවට කිට්ටුවෙන් යන විදිහට සහර සාරිය සහ ඇගේ තියෙන පෙනුම හානියක් නොවන විදිහට තමයි ෆ්ලවර් බොකේ නැත්තම් ගොඩක් වෙලාවට අපි බොකේ එක ගොඩාක් හයිලයිටර් ගියොත් එහෙම ඒකෙත් පොඩි හානියක් වෙනවා බ්‍රයිට්. ඒ නිසා ඒක ගැලපෙන නිසා හෙඩ්ලස් උනත් ගොඩක් වෙලාවට මේ කාලේ කැෂුවල් ටයිප් කියන ගොඩක් වෙලාවට කැමති ටිකක් හරි සරල සිම්පල් වෙන. ඉතින් ඒ නිසා ඒකට ගැලපෙන විදිහට මම ඒ ෆ්ලවර් බොකේස් එක නිර්මාණය කරා. ඒක වගේම ඇයගේ සුන්දරත්වය ටිකක් වැඩි වෙන දෙයක් තමයි ඇයගේ මේකප් එක, ඒ වගේම හෙයාර් ස්ටයිල් එක, ජුවලරිස්. අපි කැන්ඩියන් බ්‍රයිඩ්ගේ ඒ දේවල් ගැනත් කතා බහ කරමු.
ඉතින් සාරියට ගැළපෙන විදිහට ෆ්ලවර් බොකේ එක නැත්නම් එයාගේ හෙඩ් ඩ්‍රෙස් කොහොමද යාට ගැළපෙන විදිහ බලලා මම ඒ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ තමයි ජුවලරි. ඒ කලයකට මම ජුවලරි අරගන්න ගොඩාක් උත්සාහ කරා. මොකද ඒකෙන් අපිට සාරියකේ පෙනුම ගොඩක් වෙලාවට මතුවලා පේනවා. නැත්නම් අපි වෙනම කලයකට ගියොත් ගොඩක් වෙලාවට මම උත්සාහ කරා ඒ සාරියේ තියෙන පෙනුම සහ ඒ වටිනාකම මන මාලියට දෙන්න බැරි වෙයි කියලා. ඒ නිසා ජුවලරි සහ ෆ්ලවර් බොකේස් මම ඒ විදිහට තමයි යොදාගත්තේ. මේකප් එක මම ඇත්තරම ටිකක් ලයිට් මේකප් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඇස් දෙක ටිකක් හයිලයිට් කරලා තියෙනවා. ලිප් කලර් එක වගේම සාරියට ගැළපෙන සහ යාගේ හැමට ගැළපෙන විදිහටම යොදාගෙන තියෙනවා. හොඳයි, අපි අවසාන වශයෙන් ඇයගේ හෙයාර් ස්ටයිල් එක ගැන අනිවාර්යයෙන්ම කතා බහ කරන්න අවශ්‍යයි. මොකද අපි නිතරම දකින ටිකක් ලොකු බන් එකක් නෙමේ තියෙන්නේ. ඔබ ගොඩාක් මල් භාවිතා කළත් නැහැ, හරිම සරල විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මේ අයිටම්ස් ටික. කොහොමද මේ දේවල් මැච් කරගත්තේ? මනාලියක් හැදගන්නනකොට අපි හැම වෙලෙම විශේෂයෙන්ම එක දෙයක් අපි හයිලයිට් කරන්න උත්සාහ කරන. ගොඩක් තැන්වලදී අපි දැකලා තියෙනවා සමහර අය කියනවා මේකප් එක නම් ටිකක් වැඩි, හෙයාර් ස්ටයිල් එක ටිකක් ලොකු වැඩි කියනවා. එහෙම නැත්නම් සමහර ලාවට සාරි එක යාට සූට් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ හැමදේම බැලන්ස් වෙන එක. නේද, හැමදේම යාට ගැළපෙන ප්‍රමාණවලට එකතු කරාම තමයි අපි මනාලියේගේ පෙනුම වඩාත් මතුවලා පේන්නේ. හොඳයි, මේ විදිහට තමයි ඔබ අතින් ඒ විදිහට ලස්සන කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙකු හැඩගැන්වුනේ. අපි දැන් කතා බහ කරමු ඔබේ ඉන්දියන් බ්‍රයිඩ් ගැන, පහතරට විදිහට හැඩගැන්වුණු මනාලියගේ සුන්දරත්වය. දැහලීස් පෙ මරේ දිල් කි චොරකේ හැ තුනේ කදම් तेरे नाम पे मेरी जिंदगी लिख दी मेरे हमदम हंसी का मैंने जीना जीना कैसे जीना हंसी का मैंने जीना मेरे हमदम ना सीखा कभी जीना जीना कैसे जीना ना सीखा जीना तेरे बिना हमदम මං කැමති අයගේ ලස්සන සාරියෙන්ම මේ කතාව ආරම්භ කරන්නට. අද දවසේ මම පහතරන මනාලියක් විදිහට සරංගිව තමයි අද දවසේ මම හැඩගන්නන තෝරගත්තේ. හැමෝම දකින විදිහේ සාරියකට එහාට ගිය පොඩි වෙනස් විදිහ. ඒ කියන්නේ මේකේ තියෙන පොඩි මල්ටි කලර්ස්. ඒක සරිත ආයතනයේ මම දකිනකොට මට ඇත්තටම හරි ආසයි තුනා. ඒ නිසා මම ඒ සාරිය අද දවසේ තෝරගත්තා. මම හිතනවා ඒ තෝරා ගැනීම ගොඩක් සාර්ථක වුණා කියලා. අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි ජැකට් විලාසිතාව ගැන කතා බහ කරමු. ටිකක් ඩීප් නෙක් එකක් තියෙන මම හිතන්නේ ජැකට් එකක් ටිකක් වැඩියෙන් හෙවි වර්ක් එකක් තියෙනවා. අපි කතා බහ කරමු. විශේෂයෙන්ම ජැකට් එක ගොඩක් වර්ක් කරනකොට ඒකෙන් හැබැයි ගොඩක් පෙනුමක් එනවා. ඒ නිසා මම උත්සාහ කරා ජැකට් එක ඇත්තටම මේ ෆ්‍රන්ට් එක ගොඩක් වර්ක් කරන්න. ඒකත් සාරියට ගොඩාක් කිට් වෙන්න නැත්නම් සාරියට ගොඩාක් ගැළපෙන විදිහට ඒ නිර්මාණය කරන්න. මම හිතනවා ඒක ගොඩක් යාට මැච් වුණා කියලා. සාරියක ඔබ මුලින්ම සඳහන් කරා හෙවි වර්ක් එකක් තියෙන සාරියක් කියලා. ඒ නිසාද ඔබ බොහොම සරල විදිහට ඇයගේ ජුවලරිස් තෝරගත්තේ? පොඩි මාලයක් පුංචි කරාම් දෙකක් තියෙන්නේ. සාරියකක් ගොඩාක් පෙනුමක් තියෙනවා නම් සාරිකේ හොඳ වර්ක් එකක් තියෙනවා නම් ඇත්තටම අපි ජුවලරි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ ඊට පරයා යන විදිහට ජුවලරි වැඩි කරන්න හොඳ නැහැ. පුළුවන් තරම් සිම්පල් ජුවලරි. මොකද එතකොට ගොඩක් වෙලාවට යාට සාරිය වගේම නියම පෙනුම එන විදිහට අපිට ඒ ජුවලරි පාවිච්චි කරන්න පුළුවන්. Somebody can't breathe without you, it's lonely. And somebody hopes that one day you will see that somebody's me. That somebody's me. දැන් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඇයගේ හෙයාර් ස්ටයිල් එක ගැන. ඒ වගේම අපි ඇයට වේල් එක ඩ්‍රේප් කරලා තියෙන විදිහත් කතා බහ කරන්න ඕන. ලොකු හෙයාර් ස්ටයිල් එකක් නැහැ, බොහොම සරල හෙයාර් ස්ටයිල් එකක් තියෙන්නේ. පොඩි මල් කිහිපයක් උපයෝගය කරලා තියෙනවා හැඩගන්වන්නට. අපි කැමති ඒ ගැන කතා කරන්න. ඔව්, ගොඩක් වෙලාවට හෙයාර් ස්ටයිල් එකතරම් සාරි හරිම ලස්සන නිසා මට හිතුණා වෙනස් දේවල් වලට ලොකු අවධානයක් අපි දුන්නොත් යාට ඒ සාරියෙන් එන පෙනුම ගොඩක් වෙලාවට අඩුවේ කියලා. ඒ නිසා මම සයිඩ් එකට ලස්සන රෝසස් දෙකක් එක්ක ෂෝට් වේල් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවට ටිකක් දිග වේල් එකකට එනකොටත් ඒක ගොඩක් වෙලාවට ටිකක් අපහසු වෙනවා දවසේ මනමාලියකට දවසේ කටයුතු කරන්න. Hey baby, when we are together,
doing things that we love. Every time you near, I feel like I'm in heaven, feeling high. I don't want to let go, girl. I just need you to know, girl. I don't wanna run away, baby. You're the one I need tonight. No promises, baby. Now I need to hold you tight. I just wanna die in your arms. අපි දැන් සූදානම් වෙන්නේ ජයන්ත මාර්සිංහත් එක්ක කතා බහ කරන්නට. සාරි කීපයක ටිකක් වැඩි දුර තොරතුරු අපි බලමු. අද අපි කතා බහ කරන්නේ මොන වගේ සාරි ගැනද කියලා. ඔන්න අද අපි ලස්සන සාරිස් පෙන්වන්න, ලස්සන සාරිස් ගැන කතා කරන්න. සරීට ආයතනයේ ඉඳලා ඔන්න මම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ලස්සන සාරිස් කිව්වම මේ මුලින්ම සාරිය මගේ ළඟ තියෙනවා. මේක නෙට් සාරි එකක් නැත්නම් නෙට් මැටීරියල් එකට වර්ක් කරලා තියෙනවා. කඩ් බීඩ් සීනා පර්ල් තියෙනවා. ඉතින් ලස්සන බෝඩර් එකක් තියෙනවා. පහතරට මනාලියකට වඩා සුදුසු සාරියක් තමයි මේ සාරිය. ඒ වගේම තමයි කැන්ඩියන් වම්පි උඩරට මනාලියක් ගත්තොත් එහෙම උඩරට මනාලියට නොඑක ආකාරයක සාරිස් වර්ග බ්‍රොකේට් රෙදි වර්ග තියෙනවා. නමුත් මේක නෙට් වලින් වර්ක් කරපු සාරි එකක්. ලස්සන බෝඩර් එකක් තියෙනවා. මේකත් බොහොම ලස්සන සාරියක් සාරිතා අර්ථනේ තියෙන. ඒ වගේම තමයි අපි මම මීළඟට එන සාරි එක තියෙනවා. මෙන්න මේ සාරි එක ඇත්තටම හරිම ලස්සන සාරියක්. සාරි පුරාවටම pearl stone වලින් වර්ක් කරලා තියෙනවා. ලස්සන බෝඩර් එකක් තියෙනවා. ඉතින් මේ සාරියත් ඉන්දියන් නැත්නම් පහතරට මනාලියකට උඩරට මනාලිය දෙක යන දෙපළටම පුළුවන් ලස්සන සාරියක් විදිහට තෝරගෙන අඳින්න. මොකද මේකේ ගොඩක් වෙලාවට තලලු හමක් තියෙන කෙනෙකුට ගොඩක් වෙලාවට මේ වගේ සාරියක් ලස්සනට ගැලපෙනවා. ඊළඟට මම කතා කරන්නම් විශේෂයෙන්ම ලස්සන සාරිකක් තියෙනවා. හරි මල්ටි කලර් එකක්. මේ සාරියකේ ලස්සන දැන් ගොඩක් වෙලාවට යුවතියන් කැමති එකම විදිහේ නැත්නම් එකම කලයකට ගොඩක් අය කැමති නැති අවස්ථාවල් තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ සාරියක් එහෙම කැමති කෙනෙකුට සාරිට ආයතනයට ආවොත් ඔබට ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබ මේ සාරි කැඳලා ඔබ කමට කොහොමද ගැලපෙන්නේ. තම විශේෂයෙන්ම එන්ගේජ්මන්ට් එකක් එහෙම කෙනෙකුටත් ගොඩක් වෙලාවට මේ සාරිය ලස්සනට ගැලපෙනවා. අපි අවසාන වශයෙන් බලමු මේ සාරිය උඩරට මනාලියකට ඇත්තටම වඩාත් ගැලපෙන සාරියක් විදිහට තමයි අපිට මේක තෝරගන්න පුළුවන් වෙන්නේ. මේ සාරිය අපි බලමු. මේ සාරිය ලස්සන කඩ් බීඩ් එකක් තියෙනවා. ලස්සන ස්ටෝන් එකක් තියෙනවා. මේ ලස්සන වර්ක් එකක් තියෙනවා. බෝඩර් එක හරිම ලස්සනයි. ඉතින් මේ සාරියත් මනාලිකගේ පෙනුම වඩාත් වැඩි කරගන්න පුළුවන් මේ වගේ ලස්සන සාරියක් තෝරගත්තට පස්සේ. පසුගිය දිනක අපේ ආදරණීයන් වන සෙනුර සහ මින් ඔවුන්ගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණා බොහොම ලස්සන විදිහට. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ මනාලිය වියට්නාම් ජාතිකයෙක්. ඉතින් ඇය වියට්නාමයේ සිට සරිටා ටෙක් ස්ටෝරි ආයතනයත් සමඟ හොඳ ගනුදෙනුවකින් අවසානයේ ඇයගේ සාරිය බොහොම ලස්සන විදිහට ඇයට ගැළපෙන විදිහට තෝරාගත්තා. ඉතින් අපි දැන් බලමු ඒ විවාහ මංගල උත්සවයේ සොනුරු දසුන් කීපයක්.
ඉතින් ඔබට සල්ටා ටෙක්ස්ටෝරියම් ආයතන පිළිබඳව දැන කියා ගන්නට හැකියාව තියෙනවා මේ තිරේ දකින දුරකථන අංකයෙන් ඒ වගේම ඇඩ්‍රස් එකකින් වගේම ඊමේල් ID එකකින්.